අද මම ඉතාමත්ම සතුටු වෙනවා. එතෙක මම සියලු දෙනා ශ්‍රාවකයන් හැටියට මට ඉතාමත්ම දැකලා පුරුදු වුණ කීපයක්ම අද මම මෙතන දකිනවා. නිරෝෂන් එතෙකම අපේ රාගලි වෘක් අබුදා සේවයේ මුල ආරම්භය ලබා ගත්ත ජීතලාව කඳවුර මම අබුදාගේ කඳවුරක් තියෙනවා ජීතලාවේ ඒ කඳවුරට තමයි මේට වසර කීපයකට පෙර දශක කීපයකට පෙර සිවිල් පුරවැසියෙක් ලෙස මම අපේ පාසලෙන් සමුගෙන ඉන්න අවස්ථාවේදී ගුවන් අබුදාවේ මගේ වගකීම ඉෂ්ට කරන්න මූලික ඕරේ වලට කෝචින් ඇවිල්ලා වැස්සේ අවද දෙතනින් එනකොට මට මතක් වුණා ඒ අතීතය. ඒ දවස්වල දින මම ජීවිතේ හිටියේ නෑ. මම විශ්‍රාම ගිහිල්ලා අද වැඩි දවසක විශ්‍රාමික සමූහයකට දේශපාලන කර්තව්‍යයක් සඳහා ඔබ සියලු දෙනාව ආමන්ත්‍රණය කරන්න ලැබෙයි කියලා ශ්‍රීපති ගුණසේකර මැතිතුමා කියපු විදිහට මගේ මිත්‍රයා කියපු විදිහට අපි රෙස්කියු මිෂන් එකකට අපෝ අනුගත වෙන්න වෙලා තියෙනවා. අමුදල් වාශාරේ කියන පරිදි ගුවන් අමුදල් දීවිදේවි මම ගොඩක් ඔය වගේ රාජකාරීන් වලට යොමු වුණා ගුවන් නියෝජක හැටියට. ගුවන් අමුදාවේ සහායතුව යුද අමුදාවේ විශේෂ කාර්ය බලකායේ සිටුණු අපි තාමත් සාර්ථකව රෙස්කියු කරලා තියෙනවා, මුදවගෙන තියෙනවා. ඒ එය ඉතාමත් බැරෑරු කාර්යයක් වුණා අමුදා ජීවිතේ. ඒවා අවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ. මොකද ඒ තරම් ජීවිත අවදානමක් ගැන ඒ අනුතරටපත් වූ සොල්දාදුවන් ඒ අපේ විරුද්ධ කඳවුරේ ඉන්න ඒ ප්‍රදේශ වලට ගිහිල්ලා ඒගොල්ලන්ව බේරගන්න හැකි වුණා. ඒ අවස්ථාවේදී අපි දන්නවා අපිට විරුද්ධව සිටියේ කවුද කියලා. සතුරා කියන වචනය සමග අපිට කරන්න සිද්ධ වුණ දෙයක් අපි කරා. ඒ සතුරුකම් ඇතිකරේ මේ තාක් කල් ඉතිහාසයේ අපේ පාලනය කරපු පාලකයන් විසින් නැති කරපු ප්‍රශ්නයක් තමයි අපි විසඳුවේ. අපේ තරුණ අවධිය මම කියපුවේ රෙස්කියු මිෂන් එක ජීවිත පරිත්‍යාගයෙන් කරන්න සිද්ධ වුණේ ඒ පාලකයව ඇති කරපු ඒ ප්‍රශ්නය සදන්න විසඳීමේ එක කර්තව්‍යයක් කරන්න කියලා. මම ඔය කියන්න හැදුවේ ඒ රෙස්කියු මිෂන් එකේ හරේ මුදවා ගැනීම මෙහෙම වලදී අපිට විරුද්ධ වර්ගයේ සිටින කඳවුර පිළිබඳ අපිට තියෙන තර්ජනයක් ගන්න. නමුත් මේ රෙස්කියු මිෂන් එකේ පොඩක් ඔය පැත්ත ටිකක් සංකීර්ණයි. ඉතින් ලේසි යුද පෙරුණේ දන්නවා අපේ ටාගට් එක වත් අපි යන්න ඕන දෙන කොහොමද නම් මෙතන පොඩ්ඩක් අපහැදිලි. පැහැදිලි කියන්නේ මේක කියන්නේ. ඒකට එන බාධා කිරීම ඉතාමත් සංකීර්ණයි. අපි අතුරුගෙන තියනවා අපිට අවශ්‍ය කරන වේදිකාව මොකක්ද? මේ දේ කරා. මේ තාක්කල් ඉතිහාසයේ අපි සියලු දෙනා බෞද්ධ පිරිසක් මෙතන මම හිතනවා යාතික ජන බලවේගයේ වැඩි දේශපාලන පක්ෂයකට අනුගත වූ නැති පිරිසක් හැටියට ඉන්න ඇති කිය මම විශ්වාස කරනවා. ඒ මොකද අපි මේ මිෂන් එක කරනකොට අපි විශ්වාස කර පැත්ත එක පැත්තක් විතරයි. ඒ පැත්ත ඒ අර ශ්‍රීපති මහත්තයා කිව්වා වගේ ඒ පැත්ත ඒ මිෂන් එක කරන ආකාරය එක විදිහකම තමයි තියෙන්නේ. මේ රට
මේ ආරාජික තත්ත්වයෙන් බේරගන්න තියෙන මාවත හැටියට අපි සැරින් සැරේ මේ රජයන් මාරු කර කර අපි කරේ ඒක පැත්තක් දිහා බලවෙන්න පමණයි. ඒකට හේතුව තමයි අපේ ගතානුගතිකත්වය. ඔය UNP ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා අලුතෙන් එනවා දැන් සජව කියනවා ඒ ඔක්කොම එක පැත්තක් විතරයි ආසියක් ගත්තොත්. ඒ පැත්තක් විතරයි පැති දෙකවල් නෙමෙයි අපි හිතුව පැති දෙකවල් කියලා. කාලයක් පස්සේ. නමුත් ඒක එක පැත්තක් විතරයි. අර වංජිව වගේ අපේ යාළුවෝ අමලදාතර අපේ මේ නෑදෑය මේ પરම්පරාගත ක්‍රමවේදයන් ඒගොල්ලෝ අනුගමනය කරපු දේවල් අනුව අපි සමහර ලාට ඒ පැත්ත විතරක් දැක වෙන්න පුළුවන්. නමුත් දැන් අපි පුරුදු වෙලා තියෙනවා තව පැත්තක් දකින්න. මොකද අපි පුරුදු වුණ එකක් නෙමෙයි අපි අපේ දැනුමෙන් වටහා ගත්ත දෙයක් කියන එක. මෑත කාලීනව ගත්තොත් මේ ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම දෙනා බහුතරයක් දෙනා තමුන්ගේ ඡන්දය තමුන්ගේ කදිරේ පාවිච්චි කරලා දෙන්නේ රට මේ මුදවා ගැනීම මෙහෙුවෙන් සාර්ථකව ඒක මුදවා ගැනීම කියලා හිතාගෙන වැඩිදුර යන්න ඕනේ 2015 අපි සියලු දෙනාම හිතුවා පොදු අපේක්ෂකයේ කැවිලා මේ පාටි පොලිටික්ස් ඒ කියන්නේ පක්ෂ දේශපාලනය මදකට අමතක කරලා මේ රටට අවශ්‍ය කරන ඒ ගෞරවාන්විත පාලනය ලබා දීලා මේ රට අපි අපේ ක්‍රියාත්මිතය ඉවර කරලා ත්‍ස්තවාදය පුරා කරලා බලාපොරොත්තු වුණ ඒ ස්වර්ණමය යුගය ශ්‍රී ලංකාවට ආයත් කර දෙයි කියලා අපි හිතුවා. අපි ඉතාමත් අඳුරු කාල පරිච්ඡේදයක් පහු කරගෙන ආපු නිසා යුද කාලේ. අපි හිතුවා අවුරුදු 15ක් වගේ මේකක් වා මේ යුද්ධය ඉවර කරලා අද වගේ දවසක් වෙනකොට මේ රට අපි විශ්වාස කරන හැටියට අපිට අවශ්‍ය කරන ලංකාවේ මේ රටේ මාතෘභූමියේ තියෙන සාමකාමී වාතාවරණය උපයෝගී කරගෙන අපේ දරුවන්ට හොඳ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් රටක් හැටියට මේ රට දිනුවේ කියලා. ඒක දෙයක් වුණ නැහැ. ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන තමයි 2015 සිට සහ ඒ 2015 අන්තිමට අපි ඒ දවස්වල හිතපු විදිහට අපි කාසිය මාරු කරත් නමුත් ප්‍රතිඵලය එකමයි. ඒකේ කිසිම උදවා ගැනීමක් සිද්ධ වුණේ නැහැ. අර පරණ පුරුදු පක්ෂ දේශපාලන අනුගත වුණා. ඒ ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයෙක් විදිහට ඇවිල්ලා පහුවදාව ගිහිල්ලා ආපහු තමුගේ දේශපාලන පක්ෂය බාරගත්ත නායකතුමා හැටියට ඒ අනුසාරයෙන් එතන හිටපු නායකයෝ අතර කිසිම සමගියක් තිබ්බේ නැහැ. ඒ අතරතුර ආපහු පිටිපස්ස පැත්තේ ව්‍යවස්ථාව කඩ කරමින් අගමැති ධුර අර 2015 මැතිවරණයේදී හිටිය ප්‍රතිවාදියාට ලබා දුන්නා. ඒක ව්‍යවස්ථාව විරෝධී කියලා අපේ ශ්‍රේෂ්ඨ අධිකරණය දැනුම් දුන්නා. ඒ සියලු දේවල් හරහා අපේ ආරක්ෂක යාන්ත්‍රණය ඉදවැටලා තිබ්බා. ඒක මගේ තියාගන්න. ඒක අපේ හමුදාවත් පොලිසියකත් වරද්දක් නෙමෙයි මේ රටට ලැබਿੱත් ඒ දුර්වල නායකත්වයේ වරදක් හමුවේ පාසු ප්‍රහාරය වැනි ත්‍ස්තවාදී ප්‍රහාරයක් අපේ ලංකාවට ආපහු තියුණා. ලංකාවට කඩු බැල්ලමක් ඇති වුණා. ලංකාවට අපි මේ දහඩිය මහන්සිය මෙතුමා වගේ තුවාල වෙලා දහස් ගාණක් ජීවිත පරිත්‍යාග කරලා අපේ මුළු තරුණ ජීවිතේම කැප කරලා ඇති කරපු සාමකාමී පරිසරයේ මේ දේශපාලන ලග්නියන්ගේ තියෙන අමන දේශපාලන ගැටිකම් නිසා සහ ඒ හැසිරීම නිසා ඇති වුණ දෙයක් හැටියටයි මම පාසු ප්‍රහාරය දකින්නේ. ඒ කියන්නේ මේ රටේ ජාතිවාදය ආගම්වාදය ඇති කරලා තමුන්ට දේශපාලන වාසි ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉටු කරගත්ත දෙයක් හැටියටයි අපි ඒක අද වටහා ගන්න තියෙන්නේ. ඒක නිසා තමයි පාසු ප්‍රහාරය වැනි ඒ තරම් බරපතල ජීවිත සිය ගාණක් අහිමි කළා රටට ඉතාමත් බරපතල හානිය පිට කරපු ඒ ත්‍ස්තවාදී ක්‍රියාවේ වගඋත්තරකම තාම නීති ආමෝඩ පැමිණෙන්නේ නැත්තේ. එහෙම නොවේද හොඳම සාක්ෂිය මේ ඇවිල්ලා මේ අපේ රටේ දේශපාලන ක්‍රමේ අපහැදිලි බව වටහා ගන්න. ඉතින් ඒ අනුසාරයෙන් අපි එදත් 2019 අපි දැක්කේ ඒක පැත්තක් විතරයි. අපි
ඉතාමත්ම විශ්වාසවන්තව මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිවරයෙක් තෝරගත්තා. ඒ 69 ලක්ෂයේම අභිප්‍රාය වුණේ අර 2015 තිබ්බ බලාපොරොත්තුමයි. නමුත් අපි සියලු දෙනාම දන්නවා ඒක මොකද වුණේ කියලා. මොකද අපි හිතුවා මේ රට බුදව ගන්න කාර්යයේදී අපි හිතුවා මෙය තවයි තව හොඳ පැත්තක් කියලා. නමුත් ඒ සිද්ධ වුණේ නැහැ. අපි සියලු දෙනාටම මතකයි මොකද සිද්ධ වුණේ කියලා. ඒ 69 ලක්ෂයෙන් තෝරාගත්ත බාලකයාට තමුන්ගේ තනතුර පසෙකලා අයින් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අනුපරත්තික ජනාධිපතිරියක යටතේ තවම අපරට පාලනය වෙන ඔය සිද්ධි සමුදාය ඇතුලේ අරගලයක් ඇති වුණා. මහජනතාව පාරදැස්සා අරගල කරා. අරගල කරලා කවුරුත් ඉල්ලුවේ නැහැ මේ රටේ බඩු විල අඩු කරන්න කියලාවත් අපිට රැකියාව ලබා දෙන්න කියලාවත් නෙමෙයි ඉල්ලුවේ. ඉල්ලුවේ මේ ක්‍රමයේ වෙනසක් ඕනේ කියන එකයි ඉල්ලුවේ. නමුත් අවාසනාවකට වගේ ඒ ක්‍රමය තාම වෙනස් වෙලා නැහැ. ඒකට හේතුව තමයි තාම තියෙන්නේ අර කරාසී අර එක පැත්ත විතරයි. අපි දැන් සියලු දෙනාම මෙතන ඉන්න සියලු දෙනාම ඇතුළුව මේ රටේ බහුතර ජනතාවක් මෙහි තව පැත්තක් තියෙනවා කියලා තේරුම් ගන්න තියෙනවා. ඒ තේරුම් අරගත්තේ තමුන්ගේ නුවණින්. මේක රැල්ලක් නෙමෙයි, වෙනද තියෙන්නේ රැලි. අරයගේ රැල්ල එනවා, මෙයාගේ රැල්ල එනවා, ඡන්ද දෙනවා, අර කිව්වා වගේ වාහනේ ලඟිනවා යනවා. එහෙම දෙයක් නෙමෙයි. ජනතාව තේරුම් ගන්න තියෙනවා මේකට උත්තරේ අපි මේ තා නදකුව පැත්ත. ඒ තමයි ජාතික ජනබල වේගය. ජාතික ජනබල වේගය වටා අද මිනිස්සු ජනතාව එක්රැස් වෙලා තියෙන්නේ තමුන්ගේ මනසින් තමුන්ගේ නුවණින් වටහාගෙන තියෙනවා මේක පිළිතුර. මේ ප්‍රතිපත්ති ගරුක විනය ගරුක දේශපාලන පක්ෂයක් ලෙස ඔප්පු කරපෙන්නලා තියෙන 1994 සිට දේශපාලනයේ නියැලෙන ජාතික ජනබල වේගය පමණයි අපි අද තේරුම් ගන්න තියෙන්නේ. මේ ගතානුගතික බෙදෙන දේශපාලනය, දේශපාලන ඒ මැතිවරණ ලඟ වෙනකොට දේශපාලන අල්ලස් වශයෙන් වෙනවා හාල් කිලෝ ගණන් දෙනේවා. ඒකට වෙන වෙන ද්‍රව්‍ය වේ දේවල් දෙන දෙනේවා වැඩි. ඒ වගේ නිකන් බාලගණයේ වක්‍රම වලට යොමු නැති එක එක අවධියේදී එක එක කඳුළු වලට මාරු වෙවි තමුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති පාවා දෙමින් තව තැනකට යමින් කරන දේශපාලනයේ දෙන්නේ නැති සහ දේශපාලනික වශයෙන් හැමදාම දේශපාලනික හේතු මතම තමුගේ ප්‍රතිපත්ති යොමු කරමින් යපාච කරමින් රට වෙනුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් කෙදී සිටි පක්ෂයක් තමයි ජාතික ජනබල වේගය එදා සිට අද වෙනකම්. එරි මිත්‍රවරුනි, අපිට පැවරලා තියෙන කාර්ය අධිජන සමූහයක් හැටියට අපි පිටවගෙන තියෙනවා. අපිට මොනවද බාධා වෙලා වුණා මේවා මේ විදිහට අපි අර ඒ පැත්ත දිහා බලන්න පටන් ගන්න පස්සේ. නමුත් මේ බාධා එල්ලෙමින් වලින් අපි කිසියකට පසුබෑ නැහැ. අපේ සේනක ෆර්නැන්ඩෝ මහත්මයා කිව්වා වගේ මේකේ ගාවත් සුළුවේ පටන් ගන්න එක අද වර්ධනය වෙලා තියෙනවා ග්ලාස් කරනකට. ඒකට හේතුව තමයි මම ඉස්සෙල්ලා කියපු මේ තමුන්ගේ නුවණින් තමුන් හිතලා මේ රටට අවශ්‍ය දේ මොකක්ද කියලා හිතලා ඒ අනුව තීරණ ගැනීම. ඒක තමයි හේතුව. ඉතින් අපි හැමදාම මම පුද්ගලිකව ගුවන් හමුදාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හැටියට අපි මේ අවුරුදු එකහමාර දෙකක් වගේ කාලයක් තුළ අවුරුදු දෙකක් වැඩි කාලයක් තුළ අපි හැම දිස්ත්‍රික්කයකම සමුළු වලට සහභාගී වෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ආසන මට්ටමින් අපි මේ වගේ සමුළු වලට සහභාගී වෙනවා. ගිහිල්ලා අපේ සාමාජිකයන්ව ආමන්ත්‍රණය කරනවා, අපි ඒගොල්ලන්ව හම්බ වෙනවා. අපි මේ දෙවනි මෙහෙයුම මේ රෙස්කියු මිෂන් එකට අත ගහලා තියෙනවා. ඒ අත ගහලා තියෙන එක අපි අපේ කාර්යවලින් තමයි. අපි හමුදා සමාජිකයන් හැටියට අපිට යම් කිසි පිළිගැනීමක් තියෙනවා සමාජයේ. අපි කියන දේ ඒ සමාජයේ ඉන්න අනිත් සියලු පුරවැසියන් අහුම්කම් දෙනවා. ඉතින් අපේ
කාර්ය වෙලා තියෙන්නේ මේ දැනුම අපි ලබා ගන්න මේ වැඩහීම මේ දේශපාලන පරිසරය මොකක්ද කියන එක ඇයි අපි ජාතික ජනවල බලවේගයට සහයෝගය දීලා මේ තියෙන සිස්ටම් එක මේ අතුරු යුගය නිමා කරලා මේ යුද සමයට වඩා අතුරු යුගය අද අපිට ඇති වෙලා තියෙන්නේ මේක නිමා කරලා අපිට අවශ්‍ය කරන ජාතික ජනබල වේගයේ රජයක් මගින් ඇති කර ගන්නා වූ මේ ජාතික උත්තේජනය ඒ පුනර්ජීවනය ඇති කරන්න ඕන කියන ඒ වැදගත් පණිවිඩ අපි හැමෝම අතරම බෙදා හැරිය යුතුයි. ඒ දැනුම තමයි අපේ ජයග්‍රහණය බවට පත් කළ යුත්තේ පැතිවරණයක් හරහා. ඒක තමයි අපේ කාර්යභාරය ඉස්සෙල්ලම අපි අපේ ජාතික ජනමයගේ රජ පිළිපෙමින් අපේ මාතෘභූමියට අවශ්‍ය ඒ ගෞරවාන්විත දේශපාලන වාතාවරණය පිළිපෙමින් පමණයි අපිට මේකට ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුසාරයෙන් මම බලාපොරොත්තු වෙනවා 2024 මේ අවුරුද්දේ අගෝස්තු 4 වෙනිදා කොළඹ අපේ ජාතික සමුළුව තියෙනවා. ඔබ සියලු දෙනාගේම පැමිණීම පතුල දිස්ත්‍රික්කයේ සියලුම සමාජයෙන්ගේ පැමිණීම සමාජිකාවන්ගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. මේ රටට දැන්නමක් පණිවිඩයක් දීලා ඉවරයි. අපි මේ ලබා ගන්න පාර්ණරය ජාතික ජනබල වේගයේ ඉදිරි ගමනට ඉන්නවක් රූපලක් වෙලා තියෙනවා. ඒ අනුසාරයෙන් තමයි පොලිසිය සාමූහිකයෙන් මේ මැදිරි පිටිවිඩු ලැබුවේ. ඉතින් මේ අනුසාරයෙන් ජාතික ජනබල වේගයේ විසින් සියලුම වෘත්තිකයන් ආමන්ත්‍රණය කරනවා. ඒ වෘත්තිකයන් සියලු දෙනාම ජාතික ජනබල වේගයේ ඒ ඒ ඒ දේශපාලන වේදිකාව වටා එක්රැස් වෙනවා. ඒකට අපි මහ රාජකාරියක් ඉෂ්ට කරා. අපි ඉස්සරහටත් මේ රාජකාරිය ඉෂ්ට කරන්න ඕනේ. මේ අපේ රෙස්කියු මිෂන් එක පටන් ගන්නෙ මේ මැතිවරණේ. ඒ රෙස්කියු මිෂන් එක අපි ඒ මැතිවරණේ ජයග්‍රහණය කිරීමෙන් පසුව ප්‍රමාණිකව අපේ තියෙන දැනුම අර සේනක මහත්මයා කිව්වා වගේ මේක මහජනයා විසින් සහභාගී මහජනයාගේ සහභාගී තවදෙන ආණ්ඩුවක් ඒකේ වෙනස අපිට පළවෙනි දවසේ ඉඳන් දැනගන්න පුළුවන් මේ දැක ගන්න පුළුවන් මේ ඒ වෙනස අපි දෙතාක්කල මේ ජීවිත කාලයේ මම දැක්ක වෙනස් විදිහේ පරිසරයක් ඉතාමත් දේශපාලකයා ඉතාමත් හැන්ඩුවට ලක් කළා තියෙන අපේ මාතෘභූමිය 225 මෙබයි කියන ඒ සංකල්පය දේශපාලනය කියනවා සෑහෙන පුද්ගලෝ දේශපාලනයට නැහැ ඒක පුරු වෙලා ඉවරයි කියන මේ දේශපාලනය මේ දේශපාලනය එහෙම පල්කර ගන්න ඕන තරක් නෙමෙයි අපේ රටේ ඒ දේශපාලඥයන්ගේ භාවිතාවෙන් එක බලන දාලා තියෙන නිසා අපි ජාතික ජනබල වේගය වැඩි ප්‍රතිපත්ති ගෞරවක දේශපාලන පක්ෂයක් බලයට පැමිණීම පසු ඒ දේශපාලඥයන් සහ ඒ පාලකයන්ට ඒ අවශ්‍ය ඒ ගෞරවය ඒ වගේ මුළු රටටම අවශ්‍ය කරන ඒ ගෞරවය ඒ මගින් අපේ රටේ අපිට සහ අපේ ජීවිත කාලයට සහ අපේ අනාගත දරුවන්ට අවශ්‍ය කරන ඒ පැහැවල අනාගතය උදා වෙනවා කියන ඉතාමත් ස්ථිර අධිෂ්ඨානයකින් අපි මේ අපේ කර්තව්‍ය කරගෙන යමු කියමින් ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය කරනවා කරමින් ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරනවා කරමින් මගේ වචන ස්වල්පය මම මෙතනින් නවත වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.